බස්නාහිර සහ වයඹ පළාත් වලට මෙන්ම මහනුවර ගල් සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තදවැසි ඇතිවිය හැකි බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර තද සුළං පිළිබඳ නිකුත් කළ අවපාතාත්මක නිවේදනය දැක්වෙන්නේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලටත් උතුරු උතුරු මැද බස්නාහිර දකුණු සහ වයඹ පළාත් වලටත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයටත් පැයට කිලෝමීටර් 60ක් දක්වා තද සුළං ඇතිවිය හැකි බවයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සුළං වේගයේද පැයට කිලෝමීටර් 40ක් දක්වා ඉහළ යන බව කලකුණ නිවේදනයේ සඳහන්. පවතින වර්ෂාවත් සමග අද උදෑසන දැදුරුවේ ජලාශයේ වාන්දුරට 6ක් විවෘත කර තිබෙනවා. ඉන් දැදුරුවේට ජලය මුදා හැරෙනවා. පොල්කොල්ල ජලාශයේ වාන්දුරට 3ක්ද අද පෙරවරුවේ විවෘත කර තිබුණා. මෙමගින් වික්ටෝරියා ජලාශයට ජලය මුදා හැරෙනවා. කළු බුළුවල ඔය පිටාර ගැලීම හේතුවෙන් නරම්මල පඩුවස්නෝර මාර්ගයේ උඩුගම්පල ප්‍රදේශයෙන් ජලයෙන් යට වී තිබෙනවා. මේ හේතුවෙන් ගමනාගමනයට බාධා සිදුව ඇතැයි අප වාර්තාකරු සඳහන් කළා. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ.